කාන්තා පිරිමි බේදයක් නැතුව ජීවිතය විධ අවදයන් වලදී අපි විවිධ හීන් දකිනව ජීවිතය ගැන. ඒ අතරේ දෙදෙනෙක් එකම දෙයක් ගැන හීන මවන කාලයකුත් තියෙනවා. එතමයි විවාහය. විවාහය කියන සංසිද්ධයේදී තරුණයා තරුණිය මනාලයා මනාලිය වෙන දිනය ගැන එකම හීන එක එකම අරමුණක් වෙනුවෙන් බොහොම ලස්සනට යන ගමනක්. මෙන්න මේ දවස ගැන හීන වවනකොට ඒ දවස ලස්සන කරගන්න කවදාවත් අමතක නොවන මතක රැසක් එකතු කරගන්න තමයි හැමදෙනාම වෙහෙසෙන්නේ. අන්න එතෙන්දි ඇඳුම් ආයිත්තම් සහ හැඩගැන්වීම් වලට වැඩි ඉඩක් වෙන් වෙනවා. ඒ වැඩි ඉඩේදී ඔබ කොහොමද ඔබ නිවැරදි තෝරා ගැනීමයි මේ කියලා හරියටම තහවුරු කරගන්නේ. අන්න ඒ සඳහා තමයි අපි දැන් ඔබත් එක්ක මේ කතාබහ බෙදා හදාගන්නේ. මේකෙන් යම් අදහසක් ගන්න ඔබට හැකියාව ලැබේවි. හොඳයි, ගණේෂ් ටෙක්ස්ටයිල් කියන්නේ කාලාන්තරයක් තිස්සේ ඔබේ විශ්වාසය දෙනු ආයතනයක්. ඒ ආයතනය අනුග්‍රහයෙන් අපි ඔබේ සුන්දර දිනය ගැන කතා කරනවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී දේවිකා අරඹගේත් එක්ක එකතු වෙලා. අයිබෝන්. අයිබෝන්. ඉතින් කොහොමද? ගොඩක් හොඳයි. පේනවා. අපි සාමාන්‍ය මූණ බලලා කියනවානේ ගොඩක් හොඳින් ඉන්නවා කියලා නේද? ඒ වගේම කෞෂික මූණ බැලුවමත් මට හිතෙනවා ගොඩාක් හොඳින් ඉන්නවා කියලා. මේ වගේ එදාට ඉන්න තියෙනවා නම් කියලා දැන් අද කෞෂිව දැක්කහම හුඟක් දෙනා හිතාවි නේද දේවිකා? අනිවාර්යෙන්ම. කෞෂි අද නිරූපණ ශිල්පිනිය අස්සන මනාලියක් ලෙසින් හැඩගැන්විලා ඉන්නේ. කෞෂි, අපි හැඩගැන්වීමෙන්ම පටන් ගමුද? එතකොට අපිට සාරිය ගැන කතා කරන්න පාදම හදාගන්න පුළුවන්. ඔව් ඔව්, අනිවාර්යෙන්ම. මොකද මේ සතුටෙන් ඉන්න පුළුවන් වොයිස් සෙල් එකුවා වගේ හොඳ ආයතනයක හොඳ ආයෙක ජීවිතේ අපි සම්බන්ධ වුණාම අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. විවාහය කියන්නේත් ඒ වගේ දෙයක් තමයි. ඔයා කිව්ව විදිහට හොඳ ආරම්භයක් දුන්නේ ජීවිතවලට. ඉතින් ඒ සතුට කියන දේ අපි හැමදාම ළඟ තියාගන්න තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපි කෞෂිවත් ඇත්තටම අපි ඒ ගැනම කතා කරමු. ගණේෂ් ටෙක්ස්ටයිල් කියන්නේ වස්සුන්දර ඇත්තටම මේ ජීවිතේ ඒ කාලාන්තරයක් තිස්සේ යන ගමනේදී තවත් පුළුල් සේවාවන් රසක් කරන ආයතනයක්. ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ. මම කෞෂිගේ හැඩගැන්වීම මම ගොඩක් වෙලාවට අපේ මනාලියන් මම මුල ඉඳලා ගත්තම වසු මේ කොණ්ඩ මෝස්තරේ ඉඳන්ම පොඩ්ඩක් අර සම්ප්‍රදායික බවට වඩා චුට්ටක් දැන් වෙනස් වෙන්න පොඩ්ඩක් කැමති අය ඉන්නවා. දැන් තරුණියෝ කැමතිනේ. ඔව්, මොනා හරි වෙනස් දෙයක්. හැබැයි පුංචි දෙයක්. පුංචි දෙයකින් ප්‍රතිරූපයට හානියක් නොවන විදිහට. ඒක තමයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. හැදෙන්නේ කෞෂිකේ කොණ්ඩ මොස්තරේ. ඔව්, ඒක කෞෂිකේ මූණට වෙනසක් එක්කම පොඩි නිර්මාණශීලී භාවයක් ඒ කොණ්ඩ මොස්තරය තුළ තියෙනවා. මොකද මේ හැඩගැන්වීම වලටත් අපිට ගොඩක් වෙලාවට කැමති. ඒ නිසා මම අද හිතුවා මේ හැඩගැන්වීම අපි මැදිරියට ගේන්න ඕනි කියලා. ඒකම කෞෂිකේ මේකප් එක සහ ආභරණ. මොකද කොණ්ඩ මොස්තරේ මම විශේෂ සැලකිල්ලක් දක්වලා ආභරණ වලට කියන්නේ විශේෂම නලල් පටය වසු ඒකට පුංචි දෙයක් තමයි මම යොදාගෙන තියෙන්නේ. මොකද ලස්සන කොණ්ඩ මොස්තරයක් නිර්මාණය කරලා ඒක තුලින් විශාල නලල් පටයක් එයාට යෙදුවනම් අර කොණ්ඩ මොස්තරේ තියෙන ලස්සන ඒක පෙනෙන්නේ නැති වෙලා යනවා. ඒකම යාගේ මූහුණට තියෙන හැඩතල. ඒකම මේකප් එක. මේකප් එකේදී විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා මේකප් එකක් කරනකොට. ඒක ගැන අපි ගොඩාක් අපේ රූපලාවන ශිල්පීන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මේකප් පිළිබඳ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ඉන්න අයට සහ ඒ ගැන අපේ දුරකථන වලට කතා කරාම අපි ඒ නිසා මේකප් එක කියන දේ බැලූ ගමන්ම අපිට පේනවා ඒගොල්ලන්ට සමීප ඡායාරූප වලින් පෙනේ මේකප් එකේ තියෙන වටිනාකම වෙනස. ඔව්, සාරියක අත්තර මේක ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. කෞෂිකේ සමේ වර්ණයත් එක්ක සාරියක net pearl සාරියක. කියන්නේ මේක මැටීරියල් ලයිනින් වලින් තමයි අපි කලර් මැච් කරලා තියෙන්නේ. සාරි ජැකට් එක එක්කම සාරි එක. ඒක තමයි ගණේෂ් ටෙක්ස්ටයිල් වල තියෙන විශේෂත්වය. මම හිතන්නේ වසුන්දර ඇත්තටම බ්‍රයිඩ්ගේ සාරි එක විතරක් නෙමෙයි මැටීරියල්ස් ඒ වගේම මනාල මහත්මයාගේ ඇඳුම් ඒ සියලු දේවල් එකම තැනකින් ගොනු කරගන්න පුළුවන්. දැන් හරිම ප්‍රශ්නේ ඕකනේ. මුලින්ම තෝරන්නේ මනමාලියගේ සාරි. ඊට පස්සේ ඒ සාරියට ගැලපෙන මනාලයාගේ ඇඳුම් තෝරන්න ගියාම තව ස්ථාන 20කට විතර යන්න වෙනවා. දැන් ඒක හරි ගැටලුවක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නේ විතරක් නෙමෙයි ඇත්තටම මමත් එක්ක සම්බන්ධ වෙලා ගණේෂ් එක්ක එකතු වුණාට පස්සේ ඇත්තටම මනාල මහත්මයාගේ මනාලියගේ ඒ සියලු මේක කොළඹවට ඉන්න අයට ලොකු අවස්ථාවක් අපි මේ දැන් අලුතෙන් ආරම්භ කරලා තියෙන මේ වැඩපිළිවෙල ගණේෂ් ටෙක්ස්ටයිල් එක. මොකද රූපලාවන්‍ය උපදෙස් වසුන්දරා. අනිත් එක මාස 3කටවත් කලින් කාලයක් ඉඳලා මනාලියක් හැඩගැන්වීම කටයුතු වල ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒ ගැන සිරුර ගැන එයාගේ සම ගැන ඒ උපදෙස් සියල්ලක්ම අපි නොමිලේ දෙන මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අති දක්ෂ මේ වගේම කණ්ඩායමක් ඉන්නවා.
ඒ උපදෙස් සියල්ලම අපි නොමිලේ. ඒක ලොකු අවස්ථාවක් මොකද කිසිම දෙයකින් බයක් නැතුව මනාලියට සහ මනාල මහත්මයාට තමන්ගේ මංගල උත්සවයේ සියලු බාර දූර කාර්යය අපි සතුව අපි ඒ වගකීම ගන්නවා. මොකද මෙටීරියල්ස් තියෙනවා ගණේෂ් ටෙක්ස්ටයිල් ඒ සියලු ඊට පස්සේ ආභරණ මල් කලඹ හැඩගැන්වීම කටයුතු මගේ අතින්ම සිද්ධ වෙනවා. උපදෙස් තවත් දක්ෂ අයගෙන් ලැබෙනවා. දේවිකා මට මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම එකම තරාතිරම නෙමෙයි. මට මගේ ඇඳුම් වලට වියදම් කරන්න පුළුවන් රුපියල් 25000ක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට 50000ක්, තව කෙනෙක්ට ලක්ෂයක්, කෙනෙක්ට ඊටත් වඩා. එතකොට මෙවැනි අඩුම මට්ටමේ ඉඳන් ඉහළම මට්ටම දක්වා වූ අයට එකම සේවාවක් ලබා දෙන්න ඔබ සූදානම්ද ගණේෂ් ආයතනත් එක්ක? අනිවාර්යයෙන්ම ඔයා හොඳම ප්‍රශ්නයක් අසූ ඇත්තටම කතා කරේ. මොකද අපි මේ රූපලාවන්‍ය කියන්නේ සේවයක්. එතෙන්දී අපි ඇති නැති ඒ සියල්ලටම මේ සේවය අපි ලබා දෙන්න ඕනේ. ඒ එක්කම අවසානයේ ඒගොල්ලන්ගේ අතේ තියෙන මුදල් එක්ක අපි සාකච්ඡා කරලා මෙටීරියල්ස් ගන්න පුළුවන්. ඒක ගැන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ මොකද ඒගොල්ලෝ අපිත් එක්ක විවෘතව කතා කරාට පස්සේ අපිට ඒ දෙන්න තියෙන උපරිම අපි දායකත්වය දෙනවා. ඒක තමයි මේ විය යුත්තේ. මං හිතන්නේ ගණේෂ් ටෙක්ස්ටයිල් එක මම මේ කරන දේ මං හිතන්නේ ගොඩක් දෙනෙකුට මේකෙන් ප්‍රයෝජන ඵල නෙලා ගන්න පුළුවන් වෙනවා. මොකද ඔයා කිව්වේ වැදගත්ම ප්‍රශ්නේ තමයි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය. කියන්නේ සල්ලි ගොඩාක් වියදම් නොකර කොහොමද? මොකද ඒක මට අත්දැකීමනොත් කියන්න පුළුවන් අපි ළඟට එන මනාලියන් ඇත්තටම ඒ වගේ කැමති. මොකද ගොඩක් සල්ලි වියදම් කරන දෙයට වඩා හැබැයි ලස්සන මනමාලියෙක් වෙන්න ඕනි. ගොඩක් චාම් සුන්දරත්වය තියෙන්න ඕනි. ගොඩක් සල්ලි වියදම් නොවෙන්නත් ඕන. එහෙම තමයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ ඕන තමන් ලබා දෙන සේවාවට මුදල් අය කරගන්න පිරිසක්. එතකොට දැන් කෙනෙක්ගේ සිරුර පිළිබඳ හැම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒ අයට වෙනම උපදේශන මාලාවක් සපයනවා නම් ඒවටත් අය කිරීම වෙනම සිද්ධ වෙනවා. නෑ නෑ ඒවා කිසිම දෙයක්. මොකද මංගල උත්සවයේ කටයුතු මම සම්බන්ධ වුණාට පස්සේ වසු ඊට පස්සේ කිසිම දෙයක් උපදෙස් ඒක දැමකේ සියල්ලම. මොකද අපි අතින් ඒගොල්ලන්ට ඒ විය යුතු පිළිවෙල කියන්නේ මනාලියක් නම් කොහොමද මනාල මහත්මයා කොහොමද උපදෙස් අපි ඒ සියල්ලක්ම අපි නොමිලේ ලබලා දෙනවා. ඒක තමයි ඒ ගණේෂ් ටෙක්ස්ටයිල් එක ලොකු වැඩ කොටසක් අපි ඉදිරියේදී කරනවා කියන එක. ඉස්සර තමයි නේද මනාලිය ගැන විතරක් හිතුවේ. දැන් එහෙම නැහැ. මනාල මහත්මයාත් ෆේෂල් කරනවා, ඇඟේ සිරුරේ හැඩය ගැන හිතනවා. ඒගොල්ලත් ගොඩක් හිතනවා. ඒ කියන්නේ ඒගොල්ලත් ඇත්තට මේක තේරෙනවා මනාලිය පමණක් නෙමෙයි. ඊට අමතරව වසු තව දෙයක් කියන්නම තියෙනවා. රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න අයට ගණේෂ් ටෙක්ස්ටයිල් වෙන වාසිදායක තත්ත්වය. මොකද ඒගොල්ල පාඨමාලාවල් හදාරමම ලංකාව පුරාම තියෙන පාඨමාලා තියෙනවා. ඒවා මමත් එක්ක සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන්. ගණේෂ් ටෙක්ස්ටයිල් සහ සම්බන්ධ වෙලා මම කරන එතෙන්දී ඒගොල්ලන්ට විශේෂ කාඩ් පතක් අපි නිකුත් කරනවා රූපලාවන ශිල්පිනියන්ට ශිල්පීන්ට කොහොමද. ඇත්තටම මම හිතන්නේ කිසිම දැනුමක් නැතුව රූපලාවන ශිල්පිනියක් වෘත්තියට පළවෙනි වතාවට අවතීර්ණ වෙලා පළවෙනි කරන වෙඩින් එක වුණත් ඒක සාර්ථක වෙන්න ඕනේ. ඒක මම හිතන දෙයක්. එතෙන්දී ඒ දක්ෂ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. ඒගොල්ලන්ගේ තියෙන අද කීමේ කර රූපලාවන ශිල්පිනියට ශිල්පියාට දෙනන සහයෝගය ඉතාම වැදගත්. ඊට අමතරව ඒගොල්ලන්ට ඒ පාඨමාලාව අවසන් කරන අයට විශේෂ කාඩ් පතක් එක්කම සමහරක්ලාට හිතම වසුන්දර ඒගොල්ලන්ගේ මංගල උත්සවය ගන්න ඕනේ. අපි අතින් හැඩගැන්වෙන්න කැමති. මගේ අතින් කියලා හිතමුකෝ. මගේ අතින් එයා මනාලියක් වෙද්දී අපි විශේෂ වට්ටම්. එතෙන්දිත් අපි ඒ රූපලාවන ශිල්පිනියට විශේෂ වට්ටමක් දෙනවා. ඉතින් ඒ සියලු කටයුතු මේ ගණේෂ් ටෙක්ස්ටයිල් එක සම්බන්ධ වුණාට පස්සේ ලැබෙන වරප්‍රසාද තමයි මේ ලැබෙන්නේ. හොඳයි, තව ප්‍රශ්නයක්. දැන් හැම කෙනාම රූපලාවන්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා එක්ක නෙවෙයි ඇඳුම් ගන්න යන්නේ. සමහර හැම බැරි වෙන අවස්ථා තියෙනවා. අන්න එවැනි අවස්ථාවක මම වගේ කෙනෙක් කියලා හිතමු ලොකු අවබෝධයක් නැහැ. දැන් යනවා ගණේෂ් ආයතනයට. ගණේෂ් ආයතනයේ ඉන්න සේවක මණ්ඩලයේ සූදානම්ද එයාගේ තියෙන අත්දැකීම් එක්ක මට ගැළපෙන සාරිය තෝරගන්න එයාට මට උදව් කරන්න? අනිවාර්යයෙන්ම වසුන්දර අදවාට ගොඩක් ප්‍රශ්න කාලෙකින් අපි හම්බ වුණේ. මොකද ඒක මට මම හිතන්නේ වසුන්දර ඇත්තටම ගණේෂ් ටෙක්ස්ටයිල් අධිපතිතුමා වෙනමම ඒ කියන්නේ හරිම නිහතමානී විදියට ඒ සියලු කටයුතු වලට එතුමා මුණ ගැසුණා නම් අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලයේ ඒ කොටස් වලට මොකද මනාලියගේ මනාල මහත්මයාගේ මල් කුමරියන්ගේ දෙවනි මනාලියන්ගේ සහ මංගල උත්සවයට සහභාගී වෙන අයට අම්මා තාත්තගේ තව පවුලේ අයගේ මොකද තමන්ට අතේ තියෙන මුදලත් එක්ක මං හිතන්නේ ඇත්තම කතා කරොත් ගොඩක් දෙනෙකුට ආර්ථික පැත්තෙන් තියෙන අපහසුතා එක්ක මං හිතන්නේ මේක ලොකු ශක්තියක් මේ දෙන
දේ. අපහසුතාව විතරක් නෙමේ අපි පෞද්ගලිකව කල්පනා කරනවා මෙවැනි එක වරක් පමණක් අඳින ඇඳුමකට මේසා විශාල මුදලක් කැපකිරීම අපරාධයක් කියලා. අන්න එවැනි අවස්ථාවකදී අපිට පෙනුම තියෙන්නත් ඕනේ. හැබැයි මිල අඩු වෙන්නත් ඕනේ. මෙන්න මේ විකල්පයන් තමයි අපි හොයන්නේ ඇත්තටම මෙවැනි ආයතනයක. එතකොට ඒකට හොඳම උදාහරණය තමයි වසුන්දරා මේ කෞෂිය දැඳලි ඉන්න සාරි එක. කියමුකෝ බලන්න. බලන්න කිසිම කියන ඔයාට බැලුවම සම්පූර්ණ හැඩගැන්වීම තුල මේ සාරිය ඔයා හිතන්නේ ඔයාට හිතා ගන්න බැරි මේ මුදල ගැන හිතුවොත්. රුපියල් 50000කටත් අඩු. ඒ කියන්නේ රුපියල් 25000ක විතර වගේ මිලක සාරි එකක් තමයි මේ. එතකොට මේක 80000ක සාරි එකක් ඇඳද්දත් මේ පෙනුමම එනවා 25000 හෙත්තන මොකද ඒක රූපලාවන්‍ය ශිල්පියා ශිල්පිනිය සතු වගකීම තමයි ඒ මුදලට සාධාරණ ඉෂ්ට කිරීම. ඒ කියන්නේ කොණ්ඩා මෝස්තරය මේකප් එක මල් කලඹ එයාගේ ආභරණ සම්පූර්ණ මනාලියකගේ ප්‍රතිරූපය. ඒතර ඔය දෙක අතර ලොකු වෙනසක් නැහැ. හිත තමයි තියෙන්නේ. ඔව් I think විශේෂයෙන්ම සල්ලි තියෙන අයටත් වසුන්දර අවියදම් කරලා ඕන තරම් ගන්න පුළුවන් නේ. අපි ගොඩක් බලන්න ඕනේ මැද පන්තිය අඩු. මොකද හැම කෙනෙක්ගේම අම්මා තාත්තා කෙනෙක්ගේ හීනය තමයි බලාපොරොත්තුව තමයි. කොච්චර සල්ලි නැති කෙනෙක් වුණත් කැමති ඇත්තටම ලස්සන මනමාලියක් වෙලා එළියට යන්න. ඒක තමයි එකම හීනය. මොකද ඒගොල්ලන්ට කොච්චර අපහසුතාවය තිබුණත් ඒගොල්ලන් කැමති ලස්සන මනමාලියක් විදියට යන්න. මේ දවස්වල අපි කියන්නේ දැන් මැටීරියල් සරන් රෙදි වර්ගය අරන් නිමා කරන ඔසරි සාරි තමයි අපි වැඩිපුරම දකින්නේ. ඒක තමයි විලාසිතාව. එතකොට මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එක මේ විලාසිතාව මොකද්ද? මොන වගේ රෙදි වලටද වැඩි ආකර්ෂණයක් තියෙන්නේ? ගොඩක් තියෙනවා අපේ ආයිම නැවතෙනවා අපේ ට්‍රැඩිෂනල් පැත්තට අර බීරලු පැත්ත. ඒ කියන්නේ කට්වර්ක් පැත්ත. ඒ වගේ මෙටීරියල් අරගෙන තමයි ගොඩක් දෙනෙක් කැමති වා කිව්වා වගේ. මොකද ඒකලගේ ගොඩක් අදහස තියෙනවා නැවතත් අර කියන්නේ ස්ටෝන් ගොඩක් නැති. ඒ වගේ දේවල් එක සියලු මෙටීරියල්ස් වර්ග අපිට ගණේෂ් ටෙක්ස්ටයිල් වෙතින් අරගන්න පුළුවන්. අපිට අවශ්‍ය දේත් කියලා කරගන්න පුළුවන්. හොඳයි. ඔබට ඇතිනම් ඇති වෙනවා නම් ගැටලුවක් මෙන්න දුරකථන අංකය 077638 5979